අද මම දැක්ක පත්තරේ දාලා තියෙනවා මේ රටේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා සිරිවර්ධන මහත්මයා කිව්වයි කියලා Sunday Times පුවත්පත වාර්තා කරලා තියෙනවා. එතකොට මරණ තර්ජන තියෙනවා කියලා. මරණ තර්ජනේ කවුරු නිසාද ඇවිල්ලා තියෙන්නේ? ඒ අර ආර්ථික අර්බුදය සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුවේ පත් කරලා තියෙන කමිටුවේ සාක්ෂි දීපු හිටපු මහ බැංකු අධිපති අජිත් කබ්‍රාල් මහත්තයා ඒ වගේම වජිරාභය වර්ධන මහත්තයා එහෙම කියපු දේවල් නිසා එයාට මරණ තර්ජන ඇවිල්ලා එයාට ආරක්ෂාව දෙන්නේ කියලා. ඒ ඒ ඒ වැරද්ද කළේ රට බංකොලොත් කළේ මේ නන්දලාල් වීරසිංහයි සිරිවර්ධනයි කියලා දැන් රටේ මතයක් හදන්න යනවා. මම බොහෝ පැහැදිලිව කියනවා මේ රට බංකොලොත් කිරීම සඳහා වගකිව යුතු අය ඉන්නවා. ඒ වගකිව අතර ඉස්සරහින් ඉන්නවා අජිත් නිවාඩ් කබ්‍රා. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕන. මොකද ඔහු ණය අධික පොලියට ගන්න මහින්ද රාජපක්ෂට ලනු දීපු කෙනෙක්. ඒ වගේම ඒ ණය වැරදි ආයෝජන කරලා ගෙවා ගන්න බැරි තැනට පත් කරපු කෙනෙක්. අද ලංකාවට විරුද්ධව නඩුවක් දාලා තියෙන ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව ඒ ණය ආපසු ගෙවීමේදී ඔවුන් යම් කප්පමක් ගත්තයි කියලා දැන් සැක පහළ වෙලා තියෙනවා. ඒ නිසා ණය ගන්න වෙලාවේ ණය වියදම් කරන වෙලාවේ ණය ආපහු ගෙවන වෙලාවේ තුන් පාරම හොරකම් කරපු තක්කඩි වලක් දැන් කියනවා මේ මෙන්න මේගොල්ලෝ මේගොල්ලෝ වක් කියන්න ඕනේ කියලා. ඒගොල්ලොත් යම් ප්‍රමාණ වලට වක් කියන්න ඕනේ. මොකද ඒගොල්ලොත් ওই මහ බැංකුවේ හිටපු නිලධාරි. ලංකාවේ අපේ මහ බැංකුවේ නම මොකද Central Bank of Sri Lanka CBSL. මේකේ නම හරිනම් මාරු කරන්න ඕන. CBSL කියන එක Criminal Bank of Sri Lanka කියන. මේ රට යම් නිශ්චිත වගකීමක් දීලා නීත්‍යානුකූලව මේ මහ බැංකුවට මේ බලය දීලා තියෙන්නේ. මුදල් මණ්ඩලයට මේ බලය දීලා තියෙන්නේ මේ බංකොලොත් නොවී පවත්වගෙන යන. ඒකට Monetary Law Act කියලා පනතක් තියෙනවා. ඒ පනතට අනුව කරන්න ඕන. ඒ පනතට අනුව කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි හැමෝම කතා කරනවා පාස්කු ප්‍රහාරය ගැන. පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීම ඔත්තු සේවා වලට ලබා දීලත් පාස්කු ප්‍රහාරය වළක්වන්න කටයුතු කළේ නැහැ කියලා. ඇත්ත. එතන වගකීම් විරහිත ක්‍රියාවලියක් වෙලා තියෙනවා. ඒ වගේම අනතුරු ඇඟවීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති හැටියට මහ බැංකුවට කළා කවද්ද 2020 මාර්තු 4. මොකද්ද කිව්වේ? ඕගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. ධනපතියන්ට බදු සහන දෙන්න අර වියක් මගේ හිටපු කෑදර වසල ධනපතියන්ට බදු සහන දෙන්න කටයුතු කරපු එක වැරදි. ඒ වැරද්ද නිසා රට බංකොලොත් වෙන්න යනවා අය. ඒ ගැන ක්‍රියා කරන්නේ කියලා රහසිගත ලියුමක් බාර දුන්නා. ඒ ලියුම ගැන නොතකා හැරලා සිංහෝ වගේ කිව්වා මූල්‍ය අරමුදල නැතුව අපිට යන්න පුළුවන් කිය කිය පාරම් බබා ගියා. අපි ඇහුවම කොහොමද ඔය පාරවල් කිලෝමීටර් ලක්ෂයක් තාර දාන්නේ කියලා ඇති වෙන්න සල්ලි තියෙනවා අපිට කිව්වා. තෙල්ලමති පාරම් බෑවා ඕනතරම් ඩොලර් තියෙනවා ප්‍රශ්නයක් නෑ කියලා. විදුලිය ඇමති පාරම් බෑවා විදුලිය 24 පෑම නෙමෙයි 48 පෑම දෙන්න අපිට සල්ලි තියෙනවා කියලා. එහෙම පාරම් බබා ගියේ. අන්තිමට වලේ වැටෙනකන් දන්නේ නෑ. හැබැයි අපි දැනන් හිටියා මේක. අපි මේ අනතුරු ඇඟවීම එක දිගට කිව්වා. අද කවුද මේකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ? අද මේ රට මෙතෙන්ට පත් කරපු ඒ ජාවාරංකාර දේශපාලකයෝවත් ඒ ජාවාරංකාර නිලධාරි පැලැන්තියවත් ඒ ජාවාරංකාර ව්‍යාපාරික පන්තියවත් අද මේවට වන්දි ගෙවනවා නෑ. අද මේවට වන්දි ගෙවන්නේ මේ රටේ අහිංසක ජනතාවයි. ඒසයි තාමත්ම අයුක්ති සහගත තත්ත්වයකින් තමයි අද මේ ආර්ථික බර පත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි මේ ජනරජ පෙරමුණ කියන්නේ ආර්ථික යුක්තිය මුලින් ඉටු වෙන්න ඕනා.